අයිබෝවන් ශ්‍රද්ධා ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම චාමිකා ගණේකොඩ ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. දෙදහස් විසිහතර ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ ස්ථාන ප්‍රකාශයට පත් කෙරේ. මියන්මාරයේ සයිබ අපරාධ සඳහා යොදා ගැනීමට සිර කරගෙන සිටින ශ්‍රී ලාංකීය පිරිස මුදා ගැනීමට කටයුතු කරමින් සිටිනවා. විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි. ශ්‍රී ලංකාව වටා කිලෝමීටර 1500ක දුරක් පාගමනින් ඇවිත ගිය තරුණයා. ඉන්දියාවේ ගුජරාත් ප්‍රාන්තයට ගංවතුර අවදානමක්. දෙදහස් විසිහතර ජනාධිපතිවරණයේදී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන් කළ ස්ථාන මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ අතර නියමිත දිනවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සැප්තැම්බර් මස 11 සහ 12 යන දෙදින තුලද අවස්ථාව ලබා දී තිබෙනවා. ජනාධිපතිවරණයේදී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන් කළ ස්ථාන මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව සැප්තැම්බර් 4 වනදා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාලවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීමේ හැකියාව ඇති බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා. එමෙන්ම සැප්තැම්බර් 4 සහ 6 යන දෙදින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බලකා කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොටස්වලදී නිලැඳුම් කාර්යමණ්ඩල සහායම කාර්යාලවලට අනුයුක්තව සේවය කරන සිවිල් කාර්ය මණ්ඩලයට තැපැල් ඡන්ද සලකුණු කිරීමේ හැකියාව පවතින බව සඳහන්. සැප්තැම්බර් මාසයේ 5 සහ 6 යන දෙදින ත්‍රිවිධ හමුදා කඳවුරු සහ අනෙකුත් සියලු රාජ්‍ය ආයතනවලද තැපැල් ඡන්ද සලකුණු කිරීමේ හැකියාව පවතිනවා. මේ අතර අදාළ දිනවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන්ට තමන්ගේ සේවා ස්ථානයේ පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී සැප්තැම්බර් 11 සහ 12 යන දෙදින ඡන්දය සලකුණු කිරීමේ හැකියාව පවතින බවද මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා. ඡන්දය සලකුණු කිරීම සඳහා තාව තහවුරු කිරීම අනිවාර්ය වන අතර ඒ සඳහා ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය, වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද තාවකාලික හැඳුනුම්පත භාවිත කළ හැකි. කෙසේ වෙතත් රාජකාරී හැඳුනුම්පත භාවිත කරමින් යම් අයකු තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා පැමිණෙන්නේ නම් එම ඡන්ද හිමියාගේ අනන්‍යතාව පරීක්ෂා කිරීම සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කාර්ය අධීක්ෂණයට තේරීම් බහර නිලධාරීන් විසින් පත් කර ඇති නිලධාරියා සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා. එසේ නොවන අවස්ථාවකදී රාජකාරී හැඳුනුම්පත ඉදිරිපත් කරන ඡන්ද හිමියන්ට ඡන්ද පත්‍රිකාව සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා නොදිය යුතු බවට සහතික කිරීමේ නිලධාරීන් වෙත මැතිවරණ කොමිෂන් සභාව දන්වා තිබෙනවා. මේ අතර මැතිවරණ රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 54 දහසකට ආසන්න පිරිසක් යෙදවීමට කටයුතු කරන බව මැතිවරණ බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතා පවසනවා. මියන්මාරයේ සයිබර් අපරාධ සඳහා යොදා ගැනීමට සිර කරගෙන සිටි ශ්‍රී ලාංකිකයින් 55 දෙනා අතරින් 28 දෙනෙකු මේ වන විට මුදාගෙන ඇති බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පවසනවා. ඉතිරිව ඇති පිරිසද කඩිනමින් මුදා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මේ අවුරුදු දෙකහමාර තුලදී අපේ මියන්මාර්වල 55ක් වගේ ප්‍රමාණයක් ඒ හිර වෙලා සයිබර් ක්‍රයිම්ස් වලට සම්බන්ධව නැතුව ඒ කට්ටියව බලෙන් තියාගෙන හිටියා. අපිට ඒ මියන්මාර් රාජ්‍යත් එක්කත් ඒ වගේම තායිලන්තයේ රාජ්‍යත් එක්කත් අපිට සාකච්ඡා කරපු කරලා අපිට දැන්ට 28ක් වගේ ප්‍රමාණයක් දැන් ඒ නිදහස් කරගන්න අපිට පුළුවන් වෙලා තිබෙනවා. ඒ වගේම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ඒ අනික් කට්ටියත් ඉක්මනටම ඒ නිදහස් කරගන්න. ඒ වගේම ඊට මාස දෙක තුනකට ඉස්සෙල්ලා රුසියාවේ ලාංකිකයන් ඒ විශ්‍රාම රටේ රණවිරුවන් ගිහිල්ලා ඒ රුසියානු හමුදාවට බෙදලා තිබුණා කියලා ඒ කටියට පඩි එන්නේ නැහැ. එහෙම විශාල ප්‍රශ්න ප්‍රමාණයක් තිබුණා. අපිට ඒ අපේ මැදිහත් වීම තුලින් ඒ ප්‍රශ්නය අපිට යම් කිසි විදියකට ඒ සමනය කරලා ඒ කටියට දෙන්න තිබෙන දේවල් ලබා දෙන විදියට අපිට කටයුතු කරගන්න පුළුවන් වුණා. දැනට ඒ රුසියාවෙන් ඉඳන් මම හිතන්නේ 70කට වැඩි ප්‍රමාණයක් ලංකාවට ඇවිදින් තිබෙනවා. මේ විතරක් නෙවෙයි මීට අවුරුද්දකට අවුරුදු එකහමාරකට ඉස්සෙල්ලා විශේෂයෙන්ම ඩුබායි වලත් ඒ වගේම UAE වලත් ඒ වගේම ඕමාන් වලත් ඔය
විසිට් වීසා වලින් ගිය විශාල ප්‍රමාණයක් හිටියා. අපේ තානාපති කාර්යාලයේ විශේෂයෙන්ම මේ මෙවැනි ප්‍රශ්න අපිට නිරාකරණය කර ගන්න පුළුවන් ඒ විසිට් වීසා වලින් ගිහිල්ලා ඒ රටවල් වල හිර වෙලා ඉන්න කට්ටියව අපිට ලංකාවට ගෙන එන්න පුළුවන් වුණා. ඉතින් මම හිතන්නේ මෙවුවා ඔක්කොම කරන් අපිට නිවැරදි විදේශ ප්‍රතිපත්තියක් තිබෙන්න ඕනේ. ඒ රටක් හැටියට ඉදිරියට යන්න නම් අපිට අනිවාර්යයෙන්ම හොඳ සබතා ඇති කර ගන්න වෙනවා. ඒ වගේම අපිට මේ ආර්ථික අපහසුතා එනකොට ඒ මැදිහත් වුණා අපිට මේ ආර්ථික අපහසුතා වලින් ඉක්මනටම එළියට එන්න මූලික කාරණාව තමයි අපි පෙර අනික් රටවල් එක්ක තිබිච්ච සබත්තා. අපිට රටවල් 17ක් එක්ක අපිට සාකච්ඡා කරන්න වුණා මේ ණය ප්‍රතිවිවගත කිරීමද. මේකට අපිට අවුරුද්දක් වගේ කාලයක් ගියා. මල්ටි ෆැසටඩ් ඒ ප්‍රතිපත්තියක් අපි අනුගමනය කරනවා. ඒකෙන් අපිට උපරිම ප්‍රයෝජනයක් ගිය අවුරුදු දෙකම අතරතුරදී ගන්න පුළුවන් වුණා. ජපානය විසින් තවත් ශ්‍රේෂ්ඨ රසකට රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයින් හට විවෘත කිරීමට ජපානය එකඟත්වය පළ කර තිබෙනවා. ජපානය විසින් මේ වන විට ශ්‍රී ලාංකිකින්ට ලබාතිී ඇති රැකයා ශ්‍රේෂ්ත්‍රවලට අමතරව තවත් ශ්‍රේෂ්ත්‍ර රැසක රැකිය අවස්ථා ශ්‍රී ලාංකිකින්ට විවෘත කිරීමට ජපානය එකඟ වී තිබෙනවා. පසුගියදා ජපානයේ අයිම් ජපාන් ආයතනයේ සභාපති හිසයෝ යෝෂී කිමුරා අධ්‍යක්ෂ මොසුබිනෝ කොමියා යන අය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වැඩබලන අධ්‍යක්ෂ ජෙෆ් ගුණවර්ධන මහතා හා සාමාන්‍ය අධිකාරී ඩීටීපී සේනානායක මහතා කාර්යංශයේ තියාමු අතර එහිදී ලාංකිකින්ට ජපානයේ රැකිය අවස්ථා වැඩි වශයෙන් ලබාතීම සම්බන්ධයෙන් සාකච්ඡා කර බව සඳහන්. මේ වන විට අයිම් ජපාන් ආයතනය මගින් ශ්‍රී ලාංකිකින්ට ජපානයේ ඉදිකිරීම් සාතු සේවා නිෂ්පාදන මෝටර් රථ කාර්මික ශිල්පී හා ඇසුරුම් සේවා වැනි ශ්‍රේෂ්ඨවල රැකී අවස්ථා ලබා දෙන අතර ඊට අමතරව කෘෂිකාර්මික නවාතැන් සේවා ගොඩනැගිලි පිරිසිදු කිරීම යන ශ්‍රේෂ්ඨවල වැඩි රැකී අවස්ථා ලාංකික තරුණ ප්‍රජාව වෙත ලබා දීමට ජපාන නියෝජිතයින් එකඟතාවය පළ කර තිබෙනවා. එමෙන්ම මෙම ශ්‍රේෂ්ඨවල පුහුණුව ලැබූ තරුණයන්ගෙන් සමන්විත පුහුණු සංචිතයක් මෙරට ඇති කිරීමටද දෙපාර්ශ්වය සාකච්ඡා කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. අයිම් ජපාන් වැඩසටහන යටතේ මේ වන විට ශ්‍රී ලාංකිකින් 500කට ආසන්න ප්‍රමාණයකට ජපානයේ තාක්ෂණික සේවාස්ථ පුහුණුව හිමි වී ඇති අතර තවත් පුහුණුලාභීන් 100කට ආසන්න ප්‍රමාණයක් ජපානයට යාමට සුදුසුකම් ලබා පෙර විගමනික පුහුණුව ලබමින් සිටින බවද සඳහන්. ශ්‍රී ලංකා වටා පුරා දින 45ක් තුළ කිලෝමීටර් 1500ක දුරක් පා ගමනින් ඇවිද වාර්තාවක් තැබීමට බේරුවල ප්‍රදේශයේ ශාමි ශාහිත් තරුණයා පසුගියදා සමත් වුණා. එම පා ගමන තුළින් ඔහුගේ අරමුණ වී තිබුණේ ශ්‍රී ලංකාව සාමකාමී මෙන්ම ඕනෑම පුද්ගලයෙකුට රට තුළ නිදහසේ ආරක්ෂිතව සංචාරය කිරීමට හැකි බවට ලෝකයට පෙන්වීමයි. ශ්‍රී ලංකාව වටා පුරා දින 45ක් තුළ කිලෝමීටර් 1500ක දුරක් පාගමනින් ඇවිද වාර්තාවක් තිබූ බේරුවල ප්‍රදේශයේ ශාමි ශාහිත් තරුණයා පසුගියදා කොළඹ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වුණා. මෙම තරුණයා තම ගම් ප්‍රදේශය වන බේරුවලින් ගමන් අරඹා දිවයින වටා කිලෝමීටර් 1500ක දුරක් පාගමනින් ගමන් කරමින් මෙම වාර්තාව සයිතුහන් කර තිබෙනවා. එහිදී ඔහු විසින් බේරුවල අම්බලංගොඩ මිරිස්ස හිරිකැටිය රන්න හම්බන්තොට වැල්ලවාය මොනරාගල සියඹලාණ්ඩුව පොතුවිල් නින්දවූර් චෙන්කලඩි නිලාවේලි මුලතිව් පර තෙන් පේතුරුතුඩුව චුන්නාක්කම් මන්නාරම මැදවච්චිය අනුරාධපුර උත්තලම මාරවිල මීගමුව සහ කොළඹ යන ප්‍රධාන නගර පසු කරමින් නැවත බේරුවලට පැමිණ තිබෙනවා. එම පාගමන තුළින් ඔහුගේ අරමුණ වී තිබුණේ ශ්‍රී ලංකාව සාමකාමී මෙන්ම ඕනෑම පුද්ගලයෙකුට රට තුළ නිදහසේ ආරක්ෂිතව සංචාරය කිරීමට හැකි බව ලෝකයට පෙන්වීමයි. ඔහු මෙම චාරිකාව තුළදී තමා ගමන් කරන ස්ථාන පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රේක්ෂකයන් දැනුවත් කිරීමටද කටයුතු කර තිබුණා. ඒ හේතුවෙන් ඔහුට දෙස් විදෙස් විශාල පිරිසකට මෙරට සංචාරක ආකර්ෂණීය ස්ථාන පිළිබඳ දැන ගැනීමටත් එමකින් මෙරට සංචාරක කර්මාන්තයට විශාල ප්‍රචාරණයක් ලබා දීමටත් කටයුතු කර තිබෙනවා. මෙම හමුවේදී ජනාධිපතිවරයා විසින් මෙම තරුණයාගේ කැපවීම හා දක්ෂතාවය අගය කළ අතර ඔහුට විශේෂ සමෘද්ධි ලිනයක්ද ප්‍රදානය කළා. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ හෙළනැංවීම වෙනුවෙන් නුදුරු අනාගතයේදී ඔහුගේ සක්‍රීය දායකත්වය ලබා ගැනීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා. අද අපේ සොයා බැලීම අවසන් වරට පැවති ජනපතිවරණය පිළිබඳවයි. 2019 ජනාධිපතිවරණය මේ 8 වන ජනාධිපතිවරණයයි. 2019 නොවැම්බර් 16 දිනදී ජනාධිපතිවරණය පැවැත්වුණා. 2019 වන විට රටේ තනතුරුධාරී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දූරකාලය 2020 ජනවාරි 9 වෙනිදා ඉකුත්වීමට තිබුණා. ධූරය දරන ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා හෝ විපක්ෂ නායකවරයා ජනාධිපති ධූරය සඳහා තරග නොවැදමින් පැවැත්වෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරණය මේ වුණා. මෙහිදී ප්‍රධාන අපේක්ෂකයන් 30 දෙනෙකු ඉදිරිපත් වුණා. ඔවුන් වන්නේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුත්‍රයා වන සජිත් ප්‍රේමදාස මහතා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහෝදරයෙකු වන ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අනුර කුමාර දිසානායක මහතායි.
සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින්. ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වූයේ පොදුජන පෙරමුණ නියෝජනය කරමින්. අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් වූයේ ජාතික ජනබලවේගය නියෝජනය කරමින්. එහිදී ඡන්ද 69,24,255ක් ලබාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු අපේක්ෂකයන් අභිමාන යමින් ජයග්‍රහකයා බවට පත් වුණා. එසේම ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය 52.25ක ප්‍රතිශතයක් ලබාගත් ගෝඨාභය රාජපක්ෂ මහතා දිස්ත්‍රික්ක 22න් 16ක්ම ජයග්‍රහණය කිරීමට සමත් වුණා. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වූ සජිත් ප්‍රේමදාස මහතා එහිදී ඡන්ද 55,64,239ක් ලබාගත් අතර එය ප්‍රතිශතයක් වශයෙන් 41.99%. ඉන්පසුව රටේ පැවති ආර්ථික අර්බුදය යටතේ සහ ජනතා විරෝධය මත මෙරට පළමුවරට ජනාධිපතිවරයෙක් සිය දූරකාලය ඇතුළත තම ජනාධිපති ධූරය අත්හැර යාමට සිදු වුණා. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය අත්හැර ගියා. ඉන්පසු මෙරට දෙවන අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් පත් කෙරුණා. මේ දක්වා ජනාධිපති ධූරය දරන්නේ එලෙස පත් කරනු රනිල් වික්‍රමසිංහ මහතායි. තවත් දේශීය පුවත් කීපයක් කෙටියෙන් දැන්. තලත අතුකෝරල මහත්මිය ඉලාස්වීමෙන් පුරප්පාඩුව සමගි ජනබලවේගී රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතා පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව ගැසට නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පසුගිය 21 වනදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් තලත අතුකෝරල මහත්මිය ඉල්ලා අස්සුණා. ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණ සිටින යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයෝ ඊයේ දිනේ සිට ඔවුන්ට නියමිත රාජකාරිය ආරම්භ කළා. යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමට නායකත්වය දෙන්නේත් ප්‍රධාන නිරීක්ෂකවරයා ලෙස කටයුතු කරන්නේත් නාචෝ සැන්චෙස් අමෝර් මහතායි. යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධාන නිරීක්ෂකයන් ගණන 10ක්. ඊට අමතරව රටපුරා මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා නිරීක්ෂකයින් 26 දෙනෙකු සම්බන්ධ වනු ඇති. ඉන්දියාවේ ජාතිකාරක්ෂක උපදේශක අජිත් දොවල් මහතා ඊයේ නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. එහිදී ඉන්දියා ආරක්ෂක උපදේශකවරයා වෙත ඉන්දු ශ්‍රී ලංකා භෞතික සමතතාව පිළිබඳ අධ්‍යන කණ්ඩායම් වාර්තාවේ පිටපතක්ද මිලින්ද මොරකුඩ මහතා පිරිනමා ඇති බව සඳහන්. එහි මහාමාර්ග දුම්රිය විදුලිය සහ ඛනිජ තෙල යනාංශවල භෞතික සමතතා සහ පුළුල් සැලැස්මක් සපයා තිබෙනවා. බස්නාහිර සබරකමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරඩිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. බස්නාහිර සහ සබරකමුව පළාත්වලත් ගාල්ල මාතර නුවරඩිය සහ පොත්තරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 50ක් පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. එමෙන්ම ඕපලාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂිතයි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු උතුරුමැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හඹන පැයට කිලෝමීටර 40ක 50ක පමණ තද සුළං ඇතිවිය හැකි බව සඳහන්. උතුරු උතුරුමැද නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල අහස වලාකුලින් බරව පවතිනු ඇති බවත් එම නිවේදනයේ සඳහන්. දිවයිනේ බස්නාහිර සබරගම සහ වයඹ පළාත්වලත් ඒ වගේම ගාල්ල මාතර මහනුවර නුවරඑළිය සහ උත්තරමෑන දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ අතරින් ගත්තොත් බස්නාහිර සහ සබරගම පළාතේ ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල තැන් ස්ථානවල මිලිමීටර 50ක් දක්වා වගේ තරමක තද වැසි අපි අද දිනේදී අපේක්ෂා කරනවා. ඒ වගේම කියන්න ඕනේ ඌව පළාතේ මඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේවි. දිවයිනේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල ඒ වගේම උතුරු උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට ත්‍රිකුණාමලය වගේ දිස්ත්‍රික්කවල විටින් විට හමන පැයට කිලෝමීටර 40ක 50ක වගේ තරමක තද සුළං අපි අද දිනටත් අපේක්ෂා කරනවා. දිවයිනට මුහුදේ කාලගුණය සැලකුවම විශේෂයෙන් කියන්න ඕනේ තුරු මැද බෙංගාල බොක්ක ප්‍රදේශයේ උතුරට යාබද ප්‍රදේශවල අද අපිට පේනවා අඩුපීඩන කලාපයක් වර්ධනය වෙලා තියෙනවා. මෙම අඩුපීඩන කලාපය අපි ඉදිරි දින 2-3 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙවි කියලා විශ්වාස කරනවා. අපි විශේෂයෙන් කියන්නේ මෙම ප්‍රදේශවල ඒ කියන්නේ දිවයිනේ බෙංගාල බොක්කේ උතුරු මැද
ප්‍රදේශයට යාබද්ධ උතුරු මැද ප්‍රදේශවල මේ පවතින අඩුපීඩන කලාපය නිසා සුළඟේ වේගය 60 කිලෝමීටර 70ක් 80ක් දක්වා වැඩි වෙන්න පුළුවන් තද සුළං ඇති වේවි ඒ වගේම තද වැසි ඇති වේවි මුද ඉතා රළු වේවි ඒ ගැන අවධානයෙන් ධීවර සහ නාවික කටයුතු වල යෙදෙන්න කියලා අපි ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා නිරන්තරයෙන්ම කාලුණු විද්‍යා දෙපාර්තමේන්තුවේ නිකුත් කරන නිවේදන පිළිබඳ අවධානයෙන් ඉන්න කියලාත් අපි ඉල්ලා සිටිනවා දිනකට මුහුදේ කාලගුණය සැලකුවහම පුත්තලම සිට කොළඹ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළක වෙන මුහුදු ප්‍රදේශවල විට වැසි ඇති වේවි සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේවි ඒ වගේම සුළං හමන්න නිරිත දිශාවෙන් වේගය සාමාන්‍යයෙන් 60 කිලෝමීටර 30ක් 40ක් අතර වගේ වේවි නමුත් අංකසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම හලාවත දක්වාත් ඒ වගේම හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන්න මුහුදු ප්‍රදේශවල මෙම සුළඟේ වේගය 60 කිලෝමීටර 55ක් 60ක් දක්වා වැඩි වෙන්න පුළුවන් ඒ අවස්ථාවල එම මුහුදු රළු වේවි ඒ ගැන අවධානයෙන් ඉන්න කියලා අපි ඉල්ලා සිටිනවා ඒ සමගින් ශ්‍රද්ධා ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මිනිමාවට පත්වනවා හැමෙමු හෙටත් සවස 6:30ට තෙරුවන් සරණයි නමෝ පුතාය නවතම පුවත් දැනගැනීමට ශ්‍රද්ධා ටීවී නිවුස් YouTube channel එක subscribe කරන්න